ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාවේ හරිම ලේසියෙන් ඉක්මනටම හදන්න පුළුවන් රසම රස කෑමක්. මේවට කියන්නේ ක්‍රිස්පි බත් බෝල කියලා. ඉතින් බත් කන්න අකමැති පුංචි බබාලා ඉන්නවනම් එයාලට ලේසියෙන්ම බත් කවන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. හරිම ලේසියෙන් පුංචි වෙලාවකදී ඔයාලට හදන්න පුළුවන්. පුංචි දරුවන්ට කෑම වේල් තුනටම වගේම ලන්ච් බොක්ස් එකට උනත් ඔයාලට මේක දෙන්න පුළුවන්. අද මම බතට පාවිච්චි කළේ මගේ KFC style rice recipe එකමයි. ඉතින් ඔයාලට ඒක හරිම ලේසියෙන් හදන්න පුළුවන්. ඒක මම වෙනමත් වීඩියෝ දාලා තියෙනවා. වැඩි විස්තර බලන්න ඕන නම් එහෙම බලන්නත් පුළුවන්. මේ වීඩියෝ එකේ මම ඒක සරලව කෙටියෙන් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා කීරි සම්බා. මෙෂරින් කප් වලින් නම් 1යි, ඒ කියන්නේ ග්‍රෑම් වලින් නම් 200ක්. මුලින්ම අපි කරන්නේ ඊටික හොඳට සෝදලා මේ වගේ පෙනීරයකට දාලා තියෙනවා. මම දැන් මේ pan එකට එකතු කරනවා තෙල් මේස හැන්දක් හෝ දෙකක්. දැන් ඒකට මේක එකතු කරනවා කරදමුංගු 4ක්, කරාබුනැටි 4ක්, කුරුඳු පොතු කැබැල්ලක්, කරපිංච ඉත්තක්, සූදුරු තේහැඳි කාලක්, සුදුලුණු චොප් කරගෙන මේස හැඳි එකක්. අපි දැන් සුදුලුණු සුවඳ එනතුරු හොඳට බැද ගන්න ඕන. ඊළඟට අපි ඒකට එකතු කරනවා ලුණු ගෙඩි භාගයක්, ඒකත් හොඳට චොප් කරලා ගන්න. මේ ටික අපි දැන් හොඳට රන්වන් පාට වෙනතුරු බැද ගන්න ඕන. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට ආවම එකට අපි එකතු කරන්න ඕන චිලි සෝස් මේස හැන්දක්, නැත්නම් මේස හැන්ද එකහමාරක් විතර. චිලි සෝස් එකතු කළාට පස්සේ ගොඩාක් වෙලා ලිපේ තියන්න එපා. ගින්දර උපරිම අඩු කරලා චුට්ටක් කවලම් කරලා ඉක්මනට ලිප ඔෆ් කර ගන්න. දැන් ඒකටම මම එකතු කරනවා චිකන් තම්බපු වතුර කෝප්ප භාගයකුයි සාමාන්‍ය වතුර කෝප්පයකුයි. දැන් මම එකට එකතු කරනවා ලුණු කුඩු තේහැඳි 1ක්, කහ කුඩු තේහැඳි 8න් 1ක්, ගම්මිරිස් කුඩු තේහැඳි 8න් 1ක්. මේ තියෙන්නේ මගේ රයිස් කුකර් එකේ පොට් එක. ඒකට මම දැන් එකතු කරනවා මුලින්ම හාල් ටික. ඒකට මම කලින් හදාගත්ත මිශ්‍රණය එකතු කරනවා. දැන් මේ ටික චුට්ටක් කවලම් කරලා අපි රයිස් කුක් එකේ තියලා බත හදා ගන්න ඕන. දැන් මෙන්න මේ විදිහට තමයි අපේ බත් එක තියෙන්නේ. මේක හරිම සුවඳයි. ඒ වගේම හරිම ලස්සන පාටට රසට තියෙන බත් එකක්. මම දැන් අපි හදාගත්ත බත් එකෙන් මිෂරින් කප් දෙකක් බෝල් එකකට දා ගන්නවා. දැන් ඒකේ තියෙන කරපිංචා, කරදමුංගු, කරාබු නැටි ඔක්කොම අයින් කරන්න. ඒකටම මම එකතු කරනවා පාන් කුඩු කෝප්ප 3න් 1ක්, බිත්තරයක්, චීස් කෝප්ප භාගයක්. ඒ ටික අපි දැන් මුලින්ම හොඳට කවලම් කරගනිමු. දැන් මුලින්ම අත් දෙක මේ වගේ හොඳට වතුරෙන් තෙමා ගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ බෝල හදා ගන්න. මේ ප්‍රමාණ වලින් ඔයාලට පුළුවන් බත් බෝල 10ක් හදා ගන්න.
මේ තියෙන මම හදාගත්තු බත් බෝල ටික දැන් අපි කරන්නේ මේ ටිකේ පිටි දවටන්න ඕන. ඒකට මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි කෝප්පයක්. දැන් අපිට පුළුවන් කීපයක් මේ වගේ එකපාර දාලා හොඳට පිටි ටික දවට ගන්න. වැඩි පිටි තියෙනවා නම් මෙන්න මේ වගේ අයින් කර ගන්න. දැන් අපිට පුළුවන් ඉතිරි වෙන පාන් පිටි ටිකට වතුර දාලා ටිකක් ඝනත් නැති දියාරුත් නැති පදමට බැටර් එකක් හදාගන්න. මම දැන් මුලින්ම කරන්නේ පිටි බැටර් එකේ හොඳට මේ බත් බෝල ටික දවට ගන්නවා. ඊළඟට මෙතන අරගෙන තියෙනවා පාන් කුඩු කෝප්පයක්. ඒකට දාලා හොඳට පාන් කුඩු දවට ගන්න. ඔන්න දැන් අපේ බත් කට්ලට් ටික ලෑස්ති. අපි දැන් මේ ටික ගැඹුරු තෙලේ බැදගනිමු. තෙල් එක හොඳටම රත් වෙනකොට කට්ලට් ටික දාලා හොඳට බදින්න. ටිකක් වෙලා මේ පැත්ත බැදෙන්න දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක හරව හරව බදින්න. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට ආවම අපිට පුළුවන් හොඳට තෙල් බේරලා අයින් කර ගන්න. අපි දැන් එකක් කුණුවෙන්ම කඩලා බලමු කොහොමද ඇතුළ තියෙන්නේ කියලා. මේ බලන වටේ හරිම ක්‍රිස්පියට තියෙනවා. මම චීස් ටිකයි දැම්මේ. ඒ වුණත් චීස් ඇදෙන ගතියට තියෙනවා. ඔයාලා කැමති ඕනම චීස් වර්ගයක් මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වටේ ක්‍රස්ට් එක ඉක්මනටම පෙඟෙන්නේ නැහැ. ඔයාලට පැය කීපයක් වුණත් මේ විදිහටම තියාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් ඉක්මනටම හදන්න පුළුවන් දෙයක්. පුංචි දරුවන්ට බත් කවන්න අමාරුයි නම් ඔයාලට පුළුවන් මේ විදිහට හදලා දෙන්න. මීට වඩා ලොකුවට වුණත් මේක හදන්න පුළුවන්. එතකොට වටේ ක්‍රස්ට් එක අඩුයි, බත් ප්‍රමාණය වැඩි. මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනා තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.